අද අපි සෙවණැල්ලෙන් දිශාව සෙවීම ආශ්‍රිත ගැටලු කිහිපයක් විසඳමු. පළවෙනි ගැටලුව සිරුණ උදැසන පාසල් යන විට ඔහුගේ සෙවණැල්ල වම් මත පැත්තට වැටී තිබුණි. සිරුණ ගමන් කළේ කුමන දිශාවටද? පිළිතුර උතුරු දිශාවට. නදින්සා සවස නිවසට යන විට නදින්සාගේ සෙවණැල්ල ඇගේ දකුණු අත පැත්තට වැටී තිබුණි. ඇය ගමන් කළේ කුමන දිශාවටද? පිළිතුර උතුරු දිශාවට. උදෑසන පාසල් යන ජානුගේ සෙවණැල්ල ඇගේ දකුණු අත පැත්තට වැටී තිබුණි. ඇය ගමන් කළ දිශාව කුමක්ද? පිළිතුර දකුණු දිශාව. මම පුතාලට විසඳන්න තවත් ගැටලු කිහිපයක් දෙනවා. කැමති අය ගැටලු විසඳලා පහලින් කමෙන්ට් එකක් දාන්න පිළිතුර. හතරවෙනි ගැටලුව. සවස රෝහලට ගිය ආත්තම්මාගේ සෙවණැල්ල ඇගේ වම් මත පැත්තට වැටී තිබුණි. ඇය ගමන් කළ දිශාව කුමක්ද? උදෑසන රැකියාවට ගිය තාත්තාගේ සෙවණැල්ල ඔහුගේ දකුණු අත පැත්තට වැටී තිබුණි. ඔහු ගමන් කළ දිශාව කුමක්ද? ගැටලු දෙකක් තියෙනවා. මේ ගැටලු දෙක විසඳලා පහලින් කමෙන්ට් එකක් දාන්න පිළිතුර. ඒ වගේමයි මේ වගේ ගැටලු විසඳන්න තේරෙන්නේ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකකින් මේ වගේ ගැටලු විසඳන ආකාරය පැහැදිලි කරන්නම්.